ඔබගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්න තමයි කිසිම පුහුණුවක් නැති මේ කොරෝනා මර්ධනය ගැන අවබෝධයක් නැති නාවික හමුදාවේ නිලධාරීන් මේ කොරෝනා මර්ධන ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තේ ඇයි? මේකට අපිට රජයෙන් උත්තරයක් ඕන. ලෝකයේ කිසිම රටක විවිධ හමුදාව පාවිච්චි කරලා නැහැ කොරෝනා මර්ධනය. ලංකාව ඒ අතින් ඉතිහාසගත වෙනවා. තමන්ගේ හමුදාවන්ට කිසිම සුපරීක්ෂාකාරී ක්‍රියාවක් නැතුව කොරෝනා ආසාදිතයින් හොයන්න නාවික හමුදාවේ අය යොමු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විත්තිකූඩුවේ ඉන්නවා. මේ නාවික හමුදාවේ නිලධාරීන්ට කිසිම පුහුණුවක් ලබා දීලා නැහැ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන්. ඔවුන් ආසාදිතයන් හොයාගෙන යනකොට ඔවුන්ට ලැබිය යුතු PPE personal protection equipment එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ආරක්ෂා කිරීමට අවශ්‍ය ඇඳුම් කට්ටල ආම්පන්න කිසිවක් ඔවුන්ට තිබෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් නැතුව ආසාදිතයන් හොයාගෙන යාමට බොහොම පාවිච්චි කරුවේ කවුද? මේකින්ම පේනවා අපේ කොරෝනා මර්ධන ව්‍යාපාරයට වෛද්‍යවරුන්ගේ සහයෝගය රටේ ජනතාව බලාපොරොත්තු වන විදිහට ලබා ගන්නෙ නැහැ. මම නම් හිතන්නේ වෛද්‍යවරු මේ වගේ තීරණයක් කවදාකවත් ගනී කියලා. මේ තීරණය ගත්තේ කවුද? අද මේව ගැන අපිට සාකච්ඡා කරන්න ස්ථානයක් නැහැ. අද පාර්ලිමේන්තුව වහලා අද සංවාදයක් ඇති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ සංවාදයක් තිබුණා නම් අපි මේව ඉදිරිපත් කරනවා. අනිත් එක මේ නාවික හමුදාවේ අය පාවිච්චි කරව පමණක් නෙමෙයි, ඊට පස්සේ ඔවුන් සියලු දෙනාම ගමට ඇරියා. ගමට ඇරියා. ගම්වලත් වසංගතයක් ඇති වුණා. ඉතින් කවුද මෙව්වට වග කියන්නේ? මම ජාසිංහ මහත්තයාගෙන් අහනවා, වෛද්‍ය ජාසිංහ මහතාගෙන්. ඔහුගේ අවසරය ගත්තද මේ නාවික හමුදාවේ අය ආසාදිතයින් සොයා ගැනීම සඳහා පිටත් කිරීම සම්බන්ධ කවුද මේ තීන්දුව ගත්තේ? තීන්දුව ගත්ත පුද්ගලයා නීතිය ඉදිරියට ගේන්න ඕන. හිතාමතා කිසිම සුපරීක්ෂාකාරී බතයකින් ක්‍රියාවකින් තොරව මේ වගේ අහිංසක නාවික හමුදා නිලධාරීන් පුහුණුවක් නැතුව ඔවුන්ගේ ආරක්ෂාවට ආම්පන්න නැතුව ඇරියේ කවුද තීරෙක් ගැන අපි රජයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. බෝලේ පාස් කරන්නේ නැතුව වෛද්‍යවරු දුන්නද, කාර්ය සාධක බලකායෙන් දුන්නද, එහෙම නැත්නම් මං අහන නායක හමුදාපති දුන්නද? දෙවෙනි ප්‍රශ්නේ තමයි මං අහන්නේ, නියම වෙලාවට ගුවන්තොටුපළ වැහුවා නම් ජනවාරි මාසේ අද ලංකාවේ එක කොරෝනා රෝගියෙක් නැහැ. ජනවාරි මාසයේ අවසානයේ ගුවන්තොටුපළවල් වහපු රටවල් වල අද එක කොරෝනා රෝගියෙක්වත් නැහැ. හොඳම උදාහරණය තමයි වියට්නාම්. වියට්නාමේ ජනවාරි මාසයේ සියලු දේශ සීමා වැහැව්වා. ගුවන්තොටුපළවල් ජනවාරි මාසයේ අග අද පුවදුරෙන් බේරිලා ඉන්නේ තයිවානයේ. චීනයට ඉතාමත් කෙට්ටුවෙන් තියෙන රටක්. අද කොරෝනා රෝගීන් නැහැ. ඒ වගේම නෝර්වේ, ෆින්ලන්ඩ් රටවල් වල, යුරෝප රටවල් වල පවා ජනවාරි මාසේ වහපු රටබල් අද මේකෙන් බේරිලා. ඉතින් රජයේ ඒ වැරද්ද පිළිගන්න ඕන. ඒ වැරදි පිළි අරගෙන
නියත බාණියේ ඉදිරියට ගියොත් තමයි මේ ඕදොර නැති කරගන්න පුළුවන්. අපි පාර්ලිමේන්තුවේදී කිව්වා ජනවාරි 24 වහන්න කියලා. පෙබරවාරි 5 වෙනිදා පාර්ලිමේන්තුවේ අපි කිව්වා ගුවන්තොටුපළවල වහන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා. නමුත් රජයේ උත්තර දුන්නේ හාස්‍යයෙන්. හාස්‍යයෙන් උත්තර දුන්න පමණක් නෙවෙයි පෙබරවාරි මාසේ මාධ්‍ය ආයතන කීපයක් සම්බන්ධ කරගෙන රජයට ආවඩන මාධ්‍ය ආයතන කීපයක් සම්බන්ධ කරගෙන වීඩියෝ චිත්‍රපටයක් හැදුවා පෙබරවාරි මාසේ ලංකාවේ කොරෝනා නැහැ ලංකාවට එන්න කියලා. බුරුතු පිටින් එන්න පටන් ගත්තා. දැන් වෛද්‍යවරු කියනවා පස් විදියකට මේ අය ආවා. ජනවාරි මාසයේ අවසානයේ ඉඳලා මාර්තු 20 ඒ කාල සීමාව තුළ තමයි මේ කට්ටිය ආවේ. ඉස්සෙල්ලාම ආවා සංචාරක බග පෙන්වන්නන් සමග යුරෝපීය රටවලින් සංචාරකයෝ. මේ ජනවාරි මාසයේ අවසානයේ ඉඳලා මාර්තු 20 දක්වා. ඊට පස්සේ ආවා ඉතාලිය මැද පෙරදිග රටවලින් ශ්‍රී ලාංකිකයෝ. ඊට පස්සේ ආවා ව්‍යාපාරිකයෝ. ඉන්දියාවට ගියේ වන්දනා නඩ. මේ සියල්ල බාබා මේ සති 6ක් තිස්සේ ජනවාරි මාසයේ අග ඉඳලා මාර්තු 20 දක්වා සති 6ක් තුල කිසිම පරීක්ෂණයක් සිද්ධ වුණ නැහැ ගුවන්තොටුපළේ. මේ සති 6 තමයි කොරෝනා රෝගීන් ලංකාවට ආවේ. පළවෙනි කොරෝනා රෝගීන් 100 විදේශ රටවල ඉඳන් ආපු අය. ජනවාරි මාසයේ අග ගුවන්තොටුපළ බැව්වා නම් රජය අද එක කොරෝනා රෝගියෙක් ලංකාවේ නැහැ. මේක සමහර මාධ්‍ය කියන්නේ නැහැ. මේක පෙන්වන්න බයයි. මොකද සමහර මාධ්‍ය ආණ්ඩුවට ආවටන මාධ්‍ය කිව්වා ගුවන්තොටුපළ වහන්න එපා. රටේ නායකයත් කිව්වනේ මාර්තු 17 කොරෝනා 28ක් තියාගෙන ගුවන්තොටුපළ වහන්න පුළුවන්ද කියලා රාජ්‍ය නායකයමලු රටේ බැහැව්වා. මාර්තු 17 එතකොටත් වහලා නැහැ. ඉතින් මූලික වැරද්ද කරේ ආණ්ඩුව. ඒක ආණ්ඩුව පිළිගන්න ඕන. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ මේ හේතු නිසා. පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් මේ වසියල් හෙලිදරව් වෙනවා. අද රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැරි නිසා අද ආණ්ඩුව වහලා දාලා තියෙන්නේ. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැරි නම් ඒ කියන්නේ ආණ්ඩුව වහලා දාලා. මේක ඇමරිකාව උඩ දැන් අවුරුද්දක විතර කලින් ඇමරිකාවේ සෙනෙට් එකයි කොංග්‍රස් එකයි කිව්වා රජයේ වේදන් අපි ලබා දෙන්නේ නැහැ කියලා. ට්‍රම්ප් ජනාධිපතිතුමා සියලු කාර්යාල වහලා දැම්මා දවස් 3කට. ඊට පස්සේ සෙනෙට් එකයි කොංග්‍රස් එකයි සල්ලි අනුමත කෙරුවා. ඉතින් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බෑ කියන්නේ ආණ්ඩුව වහලා දාලා. ආණ්ඩුව විතරක් නෑ මුළු රටම වහලා දාලා. පාසල් වහලා ව්‍යාපාර වහලා සමහර ව්‍යාපාර ඇද වැටිලා. පන්සල් දේවස්ථාන විහාරස්ථාන කෝවිල් සියල්ලම වහලා දාලා. පාර්ලිමේන්තුවත් වහලා දාලා. එතකොට මේ සෑම ආයතනයක්ම වහලා දාලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සංවාදයක් නැතුව මේ සටන ජය ගන්න බෑ. සංවාදයක් තියෙන්න ඕන රටේ. ආණ්ඩුව මොකද්ද කරුවේ? අපි ජනවාරි මාසයේ අග පාර්ලිමේන්තුවේ කිව්වහම ගුවන්තොටුපළ වහන්න කියලා ඒ අය කිරුවේ දේශපාලනය. මාර්තු මාසේ 20 වෙනකම් සම්පූර්ණ දේශපාලනය කෙරුවේ. නාම යෝජනා ගන්න එක්සත් ජාතික පක්ෂයේ බෙදිල්ල ඒගොල්ලන්ට වාසියක් මේ කියලා හිතලා නාම යෝජනා ගන්නකම් කොරෝනා මර්ධනයේ කිසිම පියවරක් ගත්තේ නැහැ. ආණ්ඩුව දේශපාලනය කෙරුවේ.
අපිට කියනවා දේශපාලනය කරන්න එපා කියලා. අපි කෙරුවේ ආණ්ඩුවයි කෙරුවේ. පාර්ලිමේන්තුව විතරුව ඇහැරියේ එක්සත් ජාතිකයේ සංවිධානය මේ අනුතුරු අංගවල නිවේදනය ඉදිරිපත් කළා දවස් දෙකකට පස්සේ. පාර්ලිමේන්තුව විතරුව ඇහැරියේ. ඉතින් ආණ්ඩුවේ වැරද්ද පිළිගන්න ඕන නියතමානීව. මේ අවස්ථාවේදී ඒවාගේම ඊයේ ජනාධිපතිතුමා කියලා තිබ්බා අපි විවේචනය කරන අපිට බලපෑම් කරන ජාත්‍යන්තර සංවිධානත් එක්ක සම්බන්ධේ නැති කර ගන්නවා කියලා මං අහන්න කැමති MCC කිව්වම අවලම් කරනවාද ඒකට අපිට කැලින් උත්තරයක් ඕන මොකද MCC කිව්වම අසම් කරන්නේ ඇමරිකාවත් එක්ක එතකොට ජාත්‍යන්තර සංවිධානවල අපිට බලපෑම් කරපු ප්‍රධානම රට තමයි ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල එහෙමනම් මං අහනවා කෙලින්ම MCC කිව්වම අවලංගු කරනවද දැන් ආණ්ඩුවේ කතාව පොඩ්ඩක් වෙනස් වෙලා දැන් සමහරු කියන 4න් 3ක් හොදයි මේකට අපිට කෙලින් උත්තරයක් අපි රජයෙන් බලාපොරොත්තු වෙමු පාර්ලිමේන්තුව විසුවන තමයි තියෙන්නේ නමුත් පාර්ලිමේන්තුවක් නැතුව රට කරින්න පුළුවන් මාස 3යි අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට මාස 3යි පාර්ලිමේන්තුවක් නැතුව ඉන්න පුළුවන් පාර්ලිමේන්තුව විසුව ඇරලා නමුත් පාර්ලිමේන්තුව නැති කළා නේ පාර්ලිමේන්තුව තියෙනවා. මේ මාස 3යි දැන් මාස 3 ඉක්මවා ගිහිල්ලානේ. මාස 3 ඉක්මවා ගිහිල්ලා දැන් තියෙන්නේ. අපි මැතිවරණය ගැන කතා කරන්න යන්නේ ආණ්ඩුවනේ දේශපාලනය කෙරුවේ කොරෝනා පෙනිපෙනී නාම යෝජනා කැදෙව්වා. කොරෝනා පෙනිපෙනි ලංකාවේ එක කොරෝනා රෝගියෙක් හිටියේ නැහැ මේක අද දහසකට වැඩි වෙලා තියෙන්නේ කොහොමද වෛද්‍යවරුන්ගේ උපදෙස් පාවිච්චි කරන්න ඕන ඇඟේ හයිය තියන අය නෙවෙයි මේක විද්‍යාත්මක උත්තරයක් දෙන්න ඕන විද්‍යාත්මක උත්තරයක් හරියට තාම රජය දීලා නැහැ නාවික හමුදාව පාවිච්චි කිරීමෙන් පේනවා රජය මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා. පුහුණුවක් නැති අය පාවිච්චි කළා මේ විදිහට ඒ අයගේ ජීවිත අසනීප කළා. ගම්පිටිය වහලා දාලා. මේව ජනතාවට කියන්නේ මොකද කරුණාකරලා මොකද පාර්ලිමේන්තුව අද නැහැ අපිට මේව ඉදිරිපත් කරන්න. රටක මේ වගේ අර්බුදයක් තියෙන වෙලාවක හැම රටකම පාර්ලිමේන්තුව අද ක්‍රියාත්මක වෙනවා පාර්ලිමේන්තුවේ සංවාද තියෙනවා ඕලන්දේ මැතිවරණයක් තිබ්බ කල් දැම්ම පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමායි සාකච්ඡා කළා ඒ රටේ අපි මැතිවරණ වලට බය නැහැ නමුත් අපි කියන්නේ මේ ඌදොර තාම රටෙන් තුරන් වෙලා නැහැ දැන් ඊයේ 27ක් හම්බ වෙලා තියෙනවා ඊයේ 28ක් අනිත් එක මම කියන්න ඕන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිවේදනයක් ඉදත් කළා කිව්වා නාවික හමුදාවල ඉන්න කොරෝනා ආසාදිතයින් ගැන ඒ අයට කිසිම තොරතුරක් නැහැ කියලා ඒ අයට ඇතුල් වෙන්නවත් දීලා නැහැ කියලා මොකද මූලික වගකීම තියෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වලට ගම්වල ඉතින් මේකයි தත්ත්වය ඇයි මේ රහස මෙව කරන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් හරන් තියනවාද අපිට පේන විදියට නැහැ ඇයි
ඒකනේ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අපිට බලපෑම් එන්නේ ඒ බලපෑම් පිටිපස්සෙ ඉන්නේ ඇමරිකාවනේ ඒක ප්‍රසිද්ධ රහසක්නේ ඒ කටහඬලා කිව්වේ නැතු වුණාට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමයි අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බලපෑම් කරන්නේ ඉතින් ඒ තර්කේ හරිනම් එම්සීසී කිව්වොත් අස්සම් කරන්නේ නැතුව ඉන්න ඕන ඒකයි මම කියන්නේ එහෙම දුෂබාන ආරංචියක් තිබ්බ මුලදී මොකද ආණ්ඩුවට මුදල් නැහැ මිලියන 500ක් අම්ම ඉනවා ඇමරිකාන් ඩොලර් ඒ ලබා ගන්න අස්සම් කරනවා කියලා රාවයක් තිබුණේ ඒකට සමහර ආණ්ඩුව ඇමතිවරු කියලා තිබ්බනේ දැන් 4න් 3ක් හොඳයි කියලා ඡන්දෙට කලින් මේක ඉරිලා දානවයි කිව්වනේ දැන් 4න් 3ක් හොඳයි ඉතුරු ටික තමයි හොඳ නැත්තේ කියලා දැන් සමහර අය කියනවනේ ඒකයි අපි අහන්නේ මැතිවරණය තියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා අපිට විශ්වාසයි මොකද මම අහන්නම් දැන් රජයේ බලයටපත් වෙලා ජනාධිපතිතුමා බලයටපත් වෙලා නොවැම්බර් මාසෙ මේ කාලය තුළ මොනවද කරලා තියෙන්නේ එක දෙයක් කියන්න එක දෙයක් පෙන්වන්න නැහැ අපේ දින 100 ගත්තාම අපි රජයේ සේවකයන්ගේ පරිවැඩි කෙරුවා 10000කි අත්‍යවශ්‍ය බාණ්ඩ වල මිල අඩු කෙරුවා අනිත් එක බබ කියන්න ඕන අද රටේ මිල පාලනයක් තියෙනවද අපි කොරෝනා ගැන ඇහුවාම අපිට උත්තර දුන්නේ පරිප්පු සැබනලි ඒ වගේ ඒ විදිහට තමයි මේ අය තර්ක කරන්නේ अभी कोरोना गया ना कि वहाँ में दुनिया उत्तरे परिपु सब है मैं वाके आये नहीं इन्हीं थिंग अपने रटे पालने करन इकतिया किया ने करे बु इकाक किया ने करे बु जनवरी माह से आगे यहाँ पोर्टे के व्यवहार ना आते मेरे रटे मैं बीएसएन याक नहीं एक उगले पीली करने होल राज्य सेवा के अंदर पढ़ी किए वाले प्रश्न පඩි 14000ට අඩු කරන්නේ පාසල් වහන්නේ මේ ඔක්කොම උනේ අර මූලික පියවර ගත්ත නැති නිසා සමහර මාධ්‍ය එයාපෝට් එක වහන්න එපා කිව්වා සංචාරක ව්‍යාපාරයේ විනාශ වෙයි කියලා ආණ්ඩුවට ආවටන සමහර මාධ්‍ය එයාපෝට් එක වහන්න එපා ඒ මාධ්‍ය ආණ්ඩුවත් එක්ක එක්කව වෙලා වීඩියෝ එකක් හැදුවා ලංකාවට එන්න කියලා සංචාරකයන්ගේ පරාදීසියක් කොරෝනා නැහැ ලංකාවට එන්න කියලා. මේව තමයි කියුවේ. ඒකට හේතුව මේ ප්‍රශ්නේ විද්‍යාත්මක පසුබිමකින් ආණ්ඩුව මොහොන දුන්නේ නැහැ. විද්‍යාත්මක පසුබිමකින් මේකට බෝරු දුන්නා නම් මේකේ තියෙන බැරෑරුම් අප තේරුම් ගන්නවා. මේගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ මුලදී. අපිට සතුරු නැහැ. ඕගොල්ලන්ට ඕගොල්ලන්ට සතුරු හිටියට අපිට නම් සතුරු නැහැ. ඒ ප්‍රතිවාදීන් පමණයි. අපි අපේ මතේ ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝගේ මතේ ඉදිරිපත් කරනවා. අපිට සතුරු නැහැ. අපි සමගි ජන බලවේගය සියලු පක්ෂත් එක්ක ආණ්ඩුවේ පක්ෂ විපක්ෂයේ සියලු දෙනාත් එක්කම අපි හොඳ හිතින් රට වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපිට සතුරු නැහැ. මත විතරයි. आराधना අපිට ආණ්ඩුවට යන්න උවමනාවක් නැහැ. අපි ආණ්ඩුව හදනවා අපිට වරමක් අමුණු. ජන වරමක් නැතුව අපි ආණ්ඩුව පස්ස දොරෙන් හදන්න අපිට උවමනාවක් නැහැ සමග ජන බලයේ. ආණ්ඩුවට දෙන්න 10ක් වෙන්න අපිට නැගෙන්න.
ආණ්ඩුවට තුරුන් දෙක නෙවෙයි 113 ගන්නත් බෑ මං අද කිව්වයි කියලා හිතේ තියාගන්න. ඕනනම් ඒක ලොකෝට දාන්න. 113 ගන්නේ නැහැ. මං අද කිව්වයි කියලා මේ ස්ථානේ. 113 ගන්නේ නැහැ. ඔය ආවඩ නැහැ තමයි තුරුන් දෙක ගැන කතා කරන්නේ. ගංග වලට ගිහිල්ලා බලන්නකෝ. ගංග වලට ගිහිල්ලා බලන්න. අද ගංග වල මිනිස්සුන්ට මොකද තියෙන්නේ සාහනේ? අද ව්‍යාපාර ඇද වැටිලා. ඒ කඩ සිල්ලර කඩ ඔක්කොම ඇද වැටිලා. අද මිල පාලනයක් නැහැ. හිතන හිතන ගණන් වලට බාණ්ඩ විකුණනවා. අද ගංගාවල මිනිස්සුන්ට පාසල් වහලා. අද යාඥා කරන්නවත් පන්සලක් නැහැ, පල්ලියක් නැහැ, දේවස්ථානයක් නැහැ. මොකද්ද මිනිස්සුන්ට තියෙන සාහනේ? ඒක තමයි මං කියව ආණ්ඩුවත් වහලා දාලා. රටත් වහලා දාලා. පාර්ලිමේන්තුව විවෘත කෙරුවා නම් මේ ප්‍රශ්න ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුලේ සාකච්ඡා වෙනවා. අද කොරෝනා තියෙන හැම රටකම පාර්ලිමේන්තුව ක්‍රියාශීලී දායකත්වයක් දක්වනවා. පරාදයි යාපාල ආණ්ඩුව ප්‍රතික්ෂේප කරුවා. ඔය ජනාධිපතිවරයා පරාජය වුණාද? ඔයගොල්ලෝ දන්නවද ඒක? දාසත් දෙක. දැන් තියෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව. නොවැම්බර් මාසේ 16 වෙනිදා වෙච්ච එදා ඉඳලා වෙච්ච එක දෙයක් කියන්නකෝ. අපේ දින 100 සංසන්දනය කරලා බලන්නකෝ ආසයි පොළොයි වගේ. අපි ඇවිල්ලා කිව්වට අපිට සල්ලි නැහැ රජ්‍ය සේවකයන්ට පරිගණක කියලා හිරිකිතයි ලැජ්ජයි. ඒක ලැජ්ජ නැතුව කියපු එකයි මට අදා ගන්න බැරි. පරිගණක මන්න නිස්සබ්ද වෙරි ඉන්නවා. සල්ලි ටිකක් හොයාගන්න ගා. මේවද ආණ්ඩු? අපිට තාම විශ්‍රාම වැටුප් හම්බ වෙන්නේ නැහැ නේද? අපිට විශ්‍රාම වැටුප් හම්බ ඔය උනාට එහෙම ඒව ගන්නෑ කරලා නැහැ. එහෙම ගන්නෑ කරලා නැහැ. ඒ අර මේ ආණ්ඩුවට ආවඩපුවයි තමයි එහෙම කියන්නේ. ආණ්ඩුවට ආවඩපුවයි නෑ නෑ මම එකක් කියන්නම්. මේ කොරෝනා මේක රට ඇතුලේ තියෙන බව දැනගත්තයින් පස්සේ මාර්තු මාසේ 20 වෙනි පස්සේනේ දැන ඒගොල්ලෝ මේක පිළිගත්තේ. මොකද මාර්තු මාසේ 17 වෙනිදා ජනාධිපතිතුමා කිව්වනේ ටීවී එකට ඇවිල්ලා මාර්තු කොරෝනා මාර්තු 17 කිව්වා කොරෝනා විශ්වයටත් තියාගෙන රට එයාපෝට් වහන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලෝ දන්නවනේ ඒක. ඔයගොල්ලෝ දන්න. හැබැයි මම එකක් කියන්නම්. මේක හෙලිදරව් උනායින් පස්සේ ආණ්ඩු උත්සාහය ගත්ත බණ්ඩය කියන්නේ. ඒක මම පිළිගන්නවා. හැබැයි වෛද්‍යවරුන්ට අවශ්‍ය දඩ දුන්නේ නැහැ. මේක මේ වෛද්‍යවර කරපු වැඩක් නෙවෙයි, මේ ඇගේ හයිය තියන අය කරපු වැඩක් ඇදියේ තමයි. ඒක වැරදි. ඒක වැරදි. මේක වෛද්‍යවරුන්ට ප්‍රබකතාවයක් දුන්නේ නැහැ කියලා හොඳටම පේනවා. කිසිම පුහුණුවක් නැති නාවික හමුදාවය. පුහුණුවක් නැහැ, ඔවුන්ට ආම්පන්න නැහැ. ඔවුන් ඇරියා කොරෝනා මර්ධනයට. ඒක හරිද? කොයි වෛද්‍යවරද ඒක අනුගත කරලා තියෙන්නේ? පොඩ්ඩක් කියන්න මට. අනිත් එක බාධ්‍ය වුණත් මම කියන බාධ්‍ය වුණත් මේ ඌදොර ගැන ආණ්ඩුව දැනුවත් කෙරුවේ නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුවට හිතවත් මාධ්‍ය. මේක යටපත් කෙරුවා. දෙසැම්බර් මාසේ තමයි කොරෝනා ඌදොර කියන බව දැනගත්තේ. සමහර බුද්ධිමත් රටවල් ජනවාරි මාසේ හැවුවා මං කලින් කිව්වා වගේ. මාධ්‍යත් මේකට වක් කියන්න ඕන. මොකද රට ගැන හිතන්නේ ආණ්ඩුව
ආරක් සමහර මාධ්‍ය ආණ්ඩු ආරක්ෂා කරගන්න තමයි කටයුතු කළා දේශපාලනය කෙරුවේ. නෑ නෑ මාධ්‍යට උපදෙස් දෙන්න තිබා ජනවාරි මාසේ ගුවන් තොටුපළ වහන්න කියලා. අයියෝ මාධ්‍ය ඒකනේ වගකීම ජාතික වගකීමක් තියෙනවානේ මාධ්‍ය වලට ඒක දන්නේ නැද්ද? ජාතික වගකීමක් ගැන අහලා නැද්ද? ඒකනේ ඕගොල්ලෝ ජාතික වගකීමක් ගැන අහලවත් නැහැ. दाटे आईटी कार आगे न्याय पात्र उपदेश देने का माध्य वाले वाक्य घटनादर जाति का वाक्य तर्क क्रांति संख्या लेकिन अरब बल सी न्यूज अपे विमल मंत्रिभागे वेबसाइट एक आर्टिकल एक जनवरी मसे महापुर अटवाल विशेष लिपि अतीर जनवरी मसे गोवन तुट महापुर अटवाल विशेष लिपि अतीर एक वियटना नवशील नोवे फिनलैंड ताइवान ताइवान नायक आवट तैग कुत्तम जात्र अवासना लंका मे ताइवान वैडियल ने नम तईवान ये नायक आवट टाइम मैगजीन तैगकूत सम्मान एक मूलिक वेट देख पिलगा आंडोड़ का पिलिया पिलगा जनवरी मैस में मेम फैक्टरी बहन ने रखिया नैतने पास बहन ने आंडो देशपाल देखे भी एक गोटाबे राजपक्ष जनाधिपत्तुमा जनाधिपति दूरेट पत्वेन कलिं किव्वे मेरटे पिनट पहलवेन पुद्गले किव्वला मेरटे पिनट पहलवेच्च गोटाबे राजपक्ष जनाधिपत्तुमा जनाधिपति वेला अदट मास हयई दवस हतरई मे मास हयट मोकद्द उने मे मास हयट उने गंग वतुरावा मी उनावा कोरोनावा इस्कोल वहुवा पंसल पल्ली कोविल वहुवा මිනිසුන්ට පාරට බහින්න විදියක් නැහැ ගමනක් බිමනක් යන්න විදියක් නැහැ විශාල පිරිසකට මේ රටේ ලක්ෂ 42ක් වෙච්ච ස්වෙන් රැකියා සහ දෛනික ආදායම් ලැබෙන පිරිසට මාස දෙකක් ආදායම නැති වුණා ඒ වගේම පුද්ගලිකංශයේ රැකියා කරන ලක්ෂ 12න් සමහර පිරිසකට රැකියා නැති වුණා රැකියා කප්පාදුවට ලක් වුණා තවත් පිරිසකට රැකියාව කරන අයට 130 ක පමණ වැටුප් කප්පාදුවක් ආවා ඉතින් ඒ නිසා පිනට පහළ වෙච්ච අගම ජනාධිපතිවරයෙක් ඉන්න රටක පාරක් හැදෙන්නේ නැතුව යටිතල පහසුකමක් දිනු වෙන්නේ නැතුව ළමයින්ට ඉස්කෝලේ යන්න බැරුව මෙන්න මේව තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න ඕන දැන් පෞගිය මාස දෙකේ ලොක්ඩවුන් වෙච්ච ජනතාවට දින 50ක් යනකම් මේ ආණ්ඩුවට මේ මිනිස්සුන්ට කන්න දෙන්න රුපියල් 5000ක් දී ගන්න බැරි වුණා. දැන් විශේෂයෙන්ම අපි කියන්න ඕන මේකත් දේශපාලන කෝණයෙන් තමයි කරේ. දැන් මම උදාහරණයකට කියන්න ඕන දැන් කැලණිගඟ 2016 පිටාර ගලද්දි මගේ ආසනේ කොළොන්නාව ආසනේ හරිද ඒකේ පවුල් 27000ක් අනාථ වුණා අපි එක ඇප්ලිකේෂන් එකක් පුරවන්න නැතුව රුපියල් බිලියන් 2.3ක් ගෙවලා තියෙනවා රුපියල් බිලියන් 2.3ක් මම ඉතාලම වාක්‍යයෙන් කියනවා කාට හරි ඕනනම් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය චෙක් කරන්න පළවෙනි වටේ අපි රුපියල් 10000 ගානේ පවුල් 27000කට දුන්නා දෙවෙනි වටේ රුපියල් 15000 ගානේ පවුල් 23000කට දුන්නා තුන්වෙනි වටේ නිවාස වන්දිය පාවුල් 19905කට බිලියන් 1.7ක මුදලක් ගෙව්වා එක ඇප්ලිකේෂන් එකක් පුරවන්න කිව්වා එක ඇප්ලිකේෂන් එකක් මේගොල්ලන්ට 5000 දී ගන්න බෑ මේ ඇප්ලිකේෂන් පුරවලා ඒ නිසා මේක කියන්න ඕන මේක මේ රාජපක්ෂ
පරම්පරාවේ මැදමුල්න වලව්වේ බූදලෙන් ගෙනාපු එක්වත් මේ ඇමතිවරු යටිමඩ ගහලා හංගලා තිබු සල්ලි වලින් ගෙනාපු මේ දෙන එකකුත් නෙමෙයි මේක දෙන්න තියෙන එක වටේකට පවුල් ලක්ෂ 50කට දුන්නත් බිලියන් 25 දෙන්න තියෙන්නේ ඒ නිසා අපි ඉදා පැහැදිලිව කියනවා ඒ ලොක්ඩවුන් වෙච්ච ජනතාවට හරියට කන්න දී ගන්න රුපියල් 5000කට දෙන්න බැරි වෙච්ච ආණ්ඩුවේ රංගේ දැන් ලොක්ඩවුන් එක ක්‍රමානුකූලව නැති වෙනකොට තේරලා තියෙනවා අද ලොක්ඩවුන් වෙච්ච ජනතාව වැඩිපුර ටීවී බැලුවා වැඩිපුර ගෙදර ජල පරිභෝජනය කරා ටෙලිෆෝන් එක වයිෆයි එක පරිභෝජනය කරා අද මාස දෙකක බිල එනවා මාස දෙකක බිල එනකොට සාමාන්‍යයෙන් යුනිට් 100ක් පාවිච්චි කරපු කෙනෙක් මාසෙකට දැන් 150ක් පාවිච්චි කරලා දිනවා එතකොට ඉතුරු 50 එන්නේ අර ලොකු ගානට ගෙවන්න ඒ නිසා රුපියල් 2000ක කරන් බිලක් ආපු කෙනෙක් ගෙදරට දැන් එනවා 5000ක රුපියල් 1000ක වතුර බිලක් ආපු කෙනෙක් එනවා රුපියල් 3000ක විතර වතුර බිලක් එනවා එතකොට ඒ නිසා තමයි කිව්වේ මාස දෙකක් ආදායම් නැති ජනතාවට මේ වගේ විශාල බිල්පත් ආවම ගෙවා ගන්න විදියක් නැහැ. ඒ නිසා අපි රජෙන් දිගින් දිගට මිල්ලීමක් කරා. මේ ආයතන දෙකම තින්නේ රජයේ පාලනය යටතේ. ඒ නිසා ඒ රජයට හැකියාවක් තියෙනවා මේ ජනතාවට 50%ක ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න. එහෙම නැත්නම් මේ බිල්පත් ගෙවන්න මාස 6ක කාලයක් දෙන්න. ඒක දෙනවා වෙනුවට ඒ ඇමතිවරු ඇවිල්ලා උද්දච්ච විදියට කතා කරන්නේ නෑ නෑ බිල් අඩු කරන්න බෑ. බිල් ටික ගෙවන්න ඕන කියලා උල්ලා. දැන් අපි කියනවා රජයේ ආයතන වැඩ කරපු නැති නිසා රජයේ ආයතන වල වතුර බිල් ටික කරන්ට් බිල් ටිකයි සෑහෙන අඩුයි. එතකොට ඒ මුදල් වලින් මේ සහනය ලබා දෙන්න පුළුවන්. ඇයි මේක ලබා නොදෙන්නේ? ඒ වගේම දැන් අපිට කියන්න පුළුවන් දැන් අපි දන්නවා ටෙලිකොම් සමාගම් ටික, මොබයිල් නෙට්වර්ක් සමාගම් ටික ආණ්ඩුවට කඩේ යනවා. එතකොට මේ සමාගම් ටික තමයි මේ මාස දෙකේ හොද්දටම හම්බ කරපු සමාගම්. හොද්දටම හම්බ කරපු සමාගම්. මොකද හැම එක්කෙනාම ගෙදර ඉඳගෙන ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ගියා. එතකොට සමහර සමාගම් අපි දැක්කා මාකටිං කරන කාලේ අපේ කස්ටමර් බේස් එක මිලියන 10යි කියලා කිව්වා. ඒතර මිලියන 10ක් නම් ඒගොල්ලන්ට එක කස්ටමර් කෙනෙක්ගෙන් රුපියල් 100 ගානේ බිලකින් අඩු කරලා ආණ්ඩුවට පරිත්‍යාග කරන මිලියන 1000ක් දෙන්න පුළුවන්. ඒතර මේ මිලියන 1000 මේ අරමුදලට මේ පාවිච්චි කරන්න පුළුවන්. ජනතාවට සහන ලබා දෙන්න. ආණ්ඩුව මේ වගේ සාධනීය පියවර ගන්න නැතුව මැතිවරණය දිහා කල්පනා කර කර පිස්සු කෙලින එක තමයි අපිට මේ අපිට පේන්නේ. ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න කැමති මේ ජල බිල්පතටයි ඒ වගේම විදුලි බිල්පතටයි 50%ක ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරි නම් මාස 6ක සහන කාලයක් ලබා දෙන්න. මොකද හේතුව දැන් ලොක්ඩවුන් එකෙන් එළියට එනකොට ආදායම අඩු වෙලා මේ ප්‍රශ්නේ එද්දි දැන් මේ මාස දෙකේ අපි දන්නවා අපේ රටේ වැඩිහිටි රෝගීන් කොලෙස්ටරෝල් චෙක් කරන්න, දියවැඩියාව චෙක් කරන්න, වකුගඩු චෙක් කරන්න ස්පිතාල වලට වෛද්‍ය පරීක්ෂණ වලට ගියේ නැහැ. දැන් ඒවට යන්න ඕන. එතකොට ඒක අතිරේක වියදමක් ආදායම අඩු වෙච්ච ජනතාවට. ඉදිරියේදී පාසල් කාලය පටන් ගත්තාම ස්කූල් වෑන් ෆීස් ගෙවන්න ඕන, ඊළඟට ටියුෂන් ෆීස් ගෙවන්න ඕන, මේ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. දැන් මේ වෙනකොට දැන් පාසල් වෑන් වලට 50% ඉල්ලන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පොඩි පොඩි මොන්ටිසෝරි අන්තර් මේ ඉන්ටර්නැෂනල් ස්කූල් වගේ දාලා තියෙනවා. පාසල් පවත්වන්න නැතුව ආදායන දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා දීර්ඝකාලීන සැලැස්මක් ඇතුව විශේෂඥයන්ගේ උපදෙස් පරිදි මේවට සැලැස්මක් හදනවා. ආණ්ඩුව බලන්නේ මොකද්ද? මේකෙන් ගේමක් ගහලා මාකටිං කැම්පේන් එකක් කරන්න කොහොමද කියලා. ඒ නිසා මේ 2500 ඇමතිතුමාගෙන් උපදෙස් අරගෙන මේකට හරියන්නේ නැහැ. මේකට අදාළ ශාස්ත්‍රවල ඉන්න විශේෂඥයන්ගේ දැනුම අරගෙන කරන්න ඕනේ. මොකද හේතුව? මේක අපේ රටටත් අලුත් අත්දැකීමක්. මුළු ලෝකයේම ආර්ථික අවපාතයට බලපාපු කාරණයක්. ඒ නිසා මේක කළමනාකරණය කරන්න දේශපාලඥයන්ගෙන් ඔබට ගිහිල්ලා කල යුතුයි කියන එක තමයි අපි කියනවනේ. දැන් දෙවෙනි කාරණේ තමයි මට කියන්න තියෙන්නේ. දැන් හෝමාගම හදන්න යනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්නවලු ඇමරිකන් ඩොලර් මිලියන 40කට. ඒ කියන්නේ ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 80000ක් වියදම් කරලා මේ ක්‍රීඩාංගණයක් හදන්න යන්නේ. මොකද්ද වුමනාව? 2024 මේ වර්ල්ඩ් කප් එක ගන්නවා කියන්න පුළුවන්. 2031 වර්ල්ඩ් කප් එක ගන්න වෙන්න පුළුවන්. දැන් අපි ප්‍රමුඛතාවය මොකද්ද කියලා හොයාගන්න රටක් නේ. අපේ රටේ ඇමරිකන් ඩොලර් බිලියන 5ක් අපේක්ෂිත සංචාර කර්මාන්තයේ සම්පූර්ණයෙන් කඩන් වැටලා මේ අවුරුද්දේ ඩොලර් බිලියනයක්වත් එයිත් දන්නේ නැහැ. අපනෑනේ ඇඟලුම් කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩන් වැටලා මොකද පෞගේ අපේ කාලේ GSP ප්ලස් සහනය හරහා යුරෝපීය වෙළඳ පොලේ මත්ස්‍ය අපනෑනේ ඇඟලුම් අපනෑනේ තමයි අපි ගත්තේ. එතකොට දැන් සමරයකට හදපු ඇඟලුම් ටික මේ ගොඩ ගහලා තියෙනවා. ප්‍රාග්ධන හිඟියක් මතුවලා තියෙනවා කර්මාන්ත ශාලාවට. එතකොට අපිට ආනයනය පාලනය කරලා විතරක් මදි අපනයනය වැඩි කරගන්න ඕනේ. එතකොට තමයි ආනයනය පාලනය කරපිකේ ප්‍රතිලාභෙන්නේ. අපනයනය වැඩි කරගන්න නම් දැන් සීත විරුතු වෙනවා ඔක්තෝබර් මාසේ අගහරි වෙද්දි. එතකොට ප්‍රාග්ධන සහාය මේ සමාගම් වලට ලබා දෙන්න ඕන. ඒක කරන්න පාටක් නැහැ. දැන් මාර්තු මාසේ 28 වෙනිදා දැන් අත වශයෙන් කියන්න ඕනේ. දැන් මේකෙදි මේවා කරන්න නැතුව දැන්
लक्ष असूदा क्रीडांगण ला क्रिकेट क्रीडांगण हदन यानो एतकोट मोकटद मेक दैन क्रीडकयो कियनवा मेक वडक नै कियला क्रीडकयो तमै दन्ने मैच गहन विदिय हबै क्रीडांगणें गहन विदिय दन्ने आंडुवे देशपालकयो ए निसा तमै एगोल्लो मे सेल्लम दान्न हदन्ने दैन अपिट जात्यंतर क्रीडांगण हतरक दनट पाविच्च करनेव तियनो दैन सूर्यवव मुदल काबासिनय करला क्रीडांगणयक हदुवा दैन मैच कियक अवुरुद्दकट गहनवद यूटिलाइजेशन ने कोच्चरद එතකොට ලංකාවේ පාසල් ක්‍රීඩාව හරි පළමු පෙළේ ක්‍රිකට් ක්‍රීඩාව හරි නිසියාකාර නොවන රටක ජාත්‍යන්තර ක්‍රිකට් ගහපු මානුවර අස්ගිරිය තියෙනවා මොරටුව ට්‍රිවන් ෆ්‍රෑන්ඩ් ක්‍රීඩා පිටනේ තියෙනවා මේකක්වත් දිනු කරන්නේ නැතුව තව හොඳ ගැහිල්ලකට තමයි මේ සෙට් වෙන්නේ එතකොට වතුර බිලට ඩිස්කවුන්ට් දෙන්නේ නැතුව දඹුල්ල ක්‍රීඩාංගණේ තියෙනවා එතකොට වතුර බිලට ඩිස්කවුන්ට් දෙන්නේ නැතුව ටෙලිෆෝන් බිලට ඩිස්කවුන්ට් දෙන්නේ නැතුව කරන් බිලට ඩිස්කවුන්ට් දෙන්නේ නැපැතුව ස්වයන් රැකියාකාරයන්ට ඒ ජනතාවට යලි නැගීටින් අවස්ථාවක් දෙන්නේ නැතුව ඊළඟට පුද්ගලික සමාගම් වලට යලි නැගීටින් අවස්ථාවක් දෙන්නේ නැතුව මේ ක්‍රීඩාංගණය මෙන්න මේ වගේ විහිළුකාරය වින රටක දැන් ඒ හැමතුමා 2500 ජීවත් වෙන්න පුළුවන් කියලා කියපු එකනනේ ඉතින් ඒ ඉඳ පුදුම වෙන්න දෙයක්වත් නැහැ ඊළඟට ඊළඟ කාරණේ තමයි අපි ඉතා පැහැදිලිව කියන්න ඕන දැන් ආණ්ඩුව මාර්තු මාසේ 28 වෙනිදා චක්‍රලේඛනයක් මගේ දිනේ හරිනම් නිකුත් කරා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් රුපියල් බිලියන 50 මේ මොකද්ද මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් නගා හිටවන්න මේ අරමුදලකින් ලබා දෙනවා කියලා. එතකොට ලංකාවේ ඉන්න ස්වෙන් රැකියා කරන ජනතාව 125. මේ 125 ජනතාව අර බිලියන 50න් බෙදුවාම හම්බෙන්නේ කීයද? රුපියල් 20000යි. ස්වෙන් රැකියාගෙන් රුපියල් 20000කින් ස්වෙන් රැකියාව දිනු කරන්න පුළුවන්ද? දැන් අනිත් පැත්තෙන් ඇප්ලිකේෂන් දාපු අයට වර්කින් කැපිටල් එක 104 ණය ලබා දෙන්න බැංකුව වලට අනුමත දීලා තියෙනවා. එතකොට එක එක බැංකුව වලට එක එක කෝටා දීලා තියෙනවා. මම දන්නවා එක්තරා පුද්ගලික බැංකුවකට කෝටා එකක් දීලා තියෙනවා. රුපියල් බිලියන 3ක් දක්වා කෝටාවක් දීලා තියෙනවා. මේ රුපියල් බිලියන 3ට ඇප්ලිකේෂන් 7000ක් ඇවිල්ලා තියෙනවා. එතකොට එක ව්‍යාපාරිකයෙකුට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ලක්ෂ 3කුයි 4කුයි අතර ගණන්. ලක්ෂ 4කින් බිස්නස් එකක් ඩෙවලොප් කරන්න පුළුවන්ද? ඒ නිසා තමයි අපි කියන්නේ මේක ටිකක් කල්පනා කරන්න. තකතිරු වැඩේ කරන්න එපා. දැන් අපි දිගින් දිගටම කිව්වා සාමාන්‍යයෙන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල මේ මෑත කාලේ තමයි විශාල වශයෙන් අඩු වුණේ. තෙල් බැරලයක මිල ඩොලර් මිලියන ඩොලර් 16කට දක්වා අඩු වුණා. දැන් නම් 25කට නැගලා. දැන් අත් වශයෙන්ම තවමත් ප්‍රමාද නැහැ. සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන 5ක් තෙල් ආනයනය කරන්න වීදම් කරනවා. දැන් 80%ක් අඩු වෙනවා කියලා කියන්නේ බිලියන 4ක් අපිට අඩු වෙනවා. බිලියන 4ක් කියන්නේ රුපියල් බිලියන 780ක් විතර අඩු වෙනවා. අපිට අපි පහුගිය ආණ්ඩුව කාලේ අපේ ආණ්ඩුව කාලේ තෙල් ගබඩා කිරීමේ පර්යන්ත ගහනකොට ඔන්න රට විකුණනවා අන්න හරියට විකුණනවා මෙහෙට විකුණනවා කියලා කිව්වා. ඒ නිසා දැන් අපිට ගබඩා කරන්න පහසු ගන්නෑ. නමුත් අපිට කලමනාකරණ හැකියාවක් තියෙනවනම් සුළු රටක් පොඩි රටක් වෙච්ච සිංගප්පූරුව කරන ක්‍රමයේ ආදර්ශයට ගන්න පුළුවන්. වැඩිපුර භූමි කම්පායන මේ ජපානයේ අනුගමනය කරන ක්‍රමයේ ආදර්ශයට ගන්න පුළුවන්. අපිට පුළුවන් අද රේට් එකට ඊළඟ අවුරුද්දටම ආනයනය කරන්න. ඕඩර් එක ප්ලේස් කරන්න. ඕඩර් එක ප්ලේස් කරලා ස්ටෝරේජ් එක ඒ රටවල් වලට ස්ටෝරේජ් ෆී එක ගෙවලා අපිට මාස 3කට සැරයක් මාස 2කට සැරයක් මාසයකට සැරයක් පරිභෝජනයේ ප්‍රමාණයට ගේන්න පුළුවන්. එතකොට එහෙම කරා නම් අද තාමත් කරන්න පුළුවන්. ඉදිරි අවුරුද්ද කාලය තුළ රුපියල් බිලියන 780ක් ඒ කියන්නේ ලංකාවේ රුපියල් මිලියන 78000ක් ඉතුරු කරගන්න පුළුවන්. මේ ඉතුරු කරන මුදල් ලංකාවේ කඩන් වැටිච්ච ආර්ථිකය නගා හිටවන්න දාන්න පුළුවන්. මම දිගටම කිව්වා ලංකාවේ පුද්ගලික අංශයේ සමාගම් වල ණය බර තියෙනවා රුපියල් බිලියන 8000ක් විතර. දල වශයෙන් 10%ක පොලියක් ගෙවුවොත් උන් අවුරුද්දට පොලිය ගෙවන්න ඕන මේ බිලියන 800ක්. ඒ කියන්නේ කාර්තුවකට බිලියන 200ක් ගෙවන්න ඕන. දැන් මේ සමාගම් වලට ඕක ගෙවා ගන්න බැරි හින්දා විශාල පිරිසකගේ ප්‍රොබේෂන් ඉන්න අය කන්සල්ටන්ට් කරන අය කොන්ට්‍රැක්ට් බේසිස් ඉන්නාගේ රැකියා කප්පාදුවට ලක් වෙලා තියෙනවා. ඒ වගේම බ්ලූ චිප් කම්පනිස් වල දල වශයෙන් 120කුත් 160කුත් අතර ප්‍රමාණයක වැටුප් කප්පාදුවකට ලක් වෙලා තියෙනවා. මේ මාධ්‍යවේදී මහත්වරු තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න තමුන්නාන්සලා ගිය මාසේ වැටුප අඩු වුණ නැද්ද? ඕටි එක අඩු වුණ නැද්ද කියලා කල්පනා කරලා බලන්න. මම වාක්‍යයෙන් කියනවා. එතකොට එහෙමනම් ඇමරිකාවේ ඩෙන්මාර්කේ අනුගමනය කරන ක්‍රමය අපිට ගේන්න පුළුවන්. අර තෙල් වලින් ඉතුරු කරගන්න සල්ලි වලින් මේ පුද්ගලික අංශයට ස්ප්‍රාග් දන සහායක් සහ අර පොලිය කප්පාදුවකට සහායක් ලබා දෙන්න පුළුවන්. ඒ ලබා දෙන්න පුළුවන් කන්ඩිෂන් එකකට යටත්ව. ඒ මොකද්ද කන්ඩිෂන් එක? ඒ කන්ඩිෂන් එක තමයි රැකියා කප්පාදුවකට ලක් කරන්න බෑ. ඒ වගේම වැටුප් කප්පාදුවකට ලක් කරන්න බෑ. මාස 3ක් යනකම් අවශ්‍ය තැන් වලට ප්‍රාග් දන සහාය අපි ලබා දෙන්න. අවශ්‍ය තැන් වලට අපි
පොලි රහිත පොලිය කපා ගැනීම සහාය ලබා දීලා ඒ වගේ වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ කොරෝනා වල කොරෝනා මර්ධනය කරා කියලා මේ රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අද ලෝක බැංකුව අනතුරු අංග වල තියෙනවා මේ ආර්ථික ආපාතයේ ශ්‍රී ලංකාව වගේ දූපත් රටක් හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපේ රටේ දුගීභාවය 43%කින් යනවා කියලා. ඒ නිසා දූපත් රටක් වීම නිසාම මේක කළමනාකරණය කරගත්තොත් ඉතාම ඉක්මනින් අපිට ගොඩ යන්න පුළුවන්. ඒ වගේම හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ඉතාම ඉක්මන් විනාශ වෙන්න පුළුවන්. මේකට විසඳුම తాවකාලික ආනයන පාලනය කරපේක හොඳයි. ඩොලරේ රේට් එක අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම මේ ආනයන අපනයන පරතරය සහ උද්දමනය පාලනය කිරීම අපිට අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි ඒකට පිළිතුර සදාකාලික ආනයනය පාලනය කරලා සංවෘත ආර්ථිකයකට යන එක නෙමෙයි. සංවෘත ආර්ථිකයකට යන්න ඕනේ කියලා කවුරු හරි කියනවනම් ඒක ගොබ්බ න්‍යායක්. ඒක මම පැහැදිලිව කියනවා. ගෙවතු වගාවෙන් ගොඩ යන්න පුළුවන් කියලා හැමෝම හිතනවා. ගෙවතු වගාව කොරෝනා තිබ්බත් නැතත් ආර්ථිකය හොඳ වුණත් නැතත් හැම පැත්තෙම හොඳයි. හැබැයි ගෙවතු වගාවක් කරලා රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවනම් මහා මෝඩකමක් කියලා මට හිතෙනවා. ඒ නිසා අපේ රටේ කර්මාන්ත දියුණු කරන්න ඕන. සංචාරක ව්‍යාපාරය නැවත ප්‍රවර්ධනය කරගන්න ඕන. අපනයනය වැඩි කරගන්න ඕන. ඒ වගේම පුරන් වෙච්ච කුඹුරු ටික කුළුබඩු අස්වද්දලා දේශීය පරිභෝජනට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යන අතිරික්තය අසල්වැසි ඉන්දියාව වගේ විශාල රාජ්‍යයක් මේක කළමනාකරණය කරගන්න බැරුව අමාරු වෙටලින්න මෙන්න මේ වයින් ප්‍රයෝජන ගන්න. ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න කැමතියි සමගි ජන බලවේගයේ විදියට රට දියුණු කරන වැඩපිළිවෙලට අපි සහයෝග දෙන්න කැමතියි. එහෙම නැතුව අර එක්සත් ජාතික පක්ෂය සමහර අය කියන වගේ ආණ්ඩුවට මුක්කු ගහලා උන්ගේ නඩු වලින් බේරෙන්න උන්ගේ හොරකම් ටික වහගන්න එහෙ නැත්තම් මේ ජීවිතය අගහරේදී ඇමතිකන් සූප්පු කට්ට කරන්න නෙමෙයි මේ ආර්ථික න්‍යාය පත්‍රය ගොඩ දාලා අපේ රටේ විනාශ වෙලා ගිය ආර්ථිකය යලි ගොඩ දාන්න අපි සහයෝගය ලබා දෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකම් කඩන මිලිටරි රාජ්‍යයක් කරා යන ගමනට අපි සහයෝගය ලබා දෙන්නෙත් නෑ. ඒකට විරුද්ධව සටන් කරන්නත් අපි අකණ්ඩවම පෙළඹෙනවා කියන එකත් අපි කියන්න ඕනේ. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න අහන්න පුළුවන්. ඈ නැද්ද? මම මේ ලක්ෂ්මන් ගිරියල් ඇමතිතුමා කලින් කියපු ප්‍රශ්න සම්බන්ධව තමුන්නාන්සල අතුරු ප්‍රශ්නයක් ඇහුවා. මේ මාධ්‍යයට වක්කීමක් තියෙනවා කිව්වහම එනිසා දැන් එතකොට එක මාධ්‍යවේදී මාත්මයෙක් ඇහුවා මාධ්‍යයට එතකොට කියලා දෙන්න ඕන කියලා. මම ඒකට උත්තරයක් දෙන්න මමත් මාධ්‍යකාරයෙක් විදියට තමුන්නාන්සල විශාල රේටින් තරගයක ඉන්නවා. රේටින් තරගයක ඉඳද්දි ගම් වතුරාවම බඩු බෙදන්න යනවා. මියෙගේ ආවම බඩු බෙදන්න යනවා. ආණ්ඩුව නෙමෙයි මේව කරන්නේ, අපි තමයි කරන්නේ. ඔබලාගේ දුක දැනෙන්නේ අපිට, ඔබලාගේ පිහිට දෙන්නේ අපිට කියලා. ඒතර මාධ්‍යයේ කාර්යභාරයේ කොටසක් විදිහට තමයි ඒක හුවා දක්වන්නේ. එතකොට මාධ්‍යයේ කාර්යභාරය අරගොල්ල ඇහුවද මේගොල්ලෝ අහන්නේ නැද්ද කියන එක නෙමෙයි. කරුණු වාර්තා කරලා විමර්ශනාත්මකව විශ්ලේෂණාත්මකව ආණ්ඩුවට අනතුරු ඇඟවීම තමුන්නාසලේ කාර්යභාරයක්. එහෙම නැත්තම් මොකද අර සමහර නාලිකාවල නිවුස් ක්ලිප් වල මේ සෙග්මන්ට් තියෙනෝනේ. අතන වෙන හොරකම් මෙතන වෙන හොරකම් ඔබේ අවධානය පිණිසයි කියලා ගහන්නේ. ඉතින් ගන්න පුළුවන් මේ වගේ. ඉතින් එහෙම ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ අවුරුදු පහුගිය අවුරුදු 6ක වගේ කාල සීමාව තුළ අපි ආණ්ඩු කරන කාලේ අපිට කොතර උගන්වන්නවද මාධ්‍යනේ? මෙහෙම කරපල්ලා හරම කරපල්ලා නේද? දැන් කියන්නේ ඒක නෙමෙයි කතාව. දැන් බයයි. සුදු ඇන් පේනවා. ලසන්තව මතක් වෙනවා. එක්නලිකඩෝ පේනවා. හරිද? දැන් අර ඇතුලේ ඉන්න Facebook ක්‍රියාකාරීන්ව පේනවා. ඉතින් ඒ නිසා මේ මාධ්‍යයක් කරන්නේ මොකද්ද? අයිතිකාරයක් කියන විදිහට වැඩේ කරලා පඩි අරගෙන ෂේප් එකේ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කියනවා තමුන්නාන්සලාට අංක 1ට රේටින් ගන්න නම් ප්‍රේක්ෂකව වැඩි හරියක් බලන්න ඕන. ශ්‍රාවකව වැඩි හරියක් අහන්න ඕන. අර ෆෝන් බෙදෙනවා වගේ, සල්ලි බෙදෙනවා වගේ, ගෙවල් හදලා දෙනවා වගේ, බඩු බෙදෙනවා වගේ කරුණු වාර්තා කරන ජනතාවට ආදරේ නම් ඒ මිනිස්සු නොමැරි ඉන්න ඕන ඕගොල්ලන්ගේ ටීවී බලන්න, රේඩියෝ අහන්න. නේද? ඉතින් අතුරු ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න. අනිවාර්යෙන් දිය යුතුයි. මාධ්‍ය කියන්නේ රටක තෙවැනි ආණ්ඩුවනේ. ඉතින් මාධ්‍යට කාර්යබාර අහුවද නැද්ද කියන එක වෙන කතාවක්. දැන් තමුන් ඈ මේ ආණ්ඩුව අහනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපේ ආණ්ඩුව තියෙන කාලේ නම් ඔබතුමාලා උපදෙස් දුන්නනේ. ඕ මොකද අපේ ආණ්ඩුව තියෙන කාලේ බය නැහැනේ.
අම්මට මා සමහර මාධ්‍ය මාධ්‍ය වේදීන් එන චණ්ඩි වගේනේ කතා කරේ මොකද දන්නවද සුදු ඈන් එකේ පරලෝ යන්නේ නැහැ කියලා දන්නවා කකුල කඩන්නේ නැහැ කියලා දන්නවා ක්ලේමෝ බෝම්බ ගහන්නේ නැහැ කියලා දන්නවා ගිනි තියන්නේ නැහැ කියලා දන්නවා දැන් මොනවානත් ඔබතුමාට යට හිතේ බයක් නැද්ද පොඩ්ඩක් පොඩි හරි බයක් නැද්ද පිටට එකඟව අවංකවම කියන්න දශම බිංදුවයි බිංදුව එකක බයක් නැද්ද මට පේනවා ඉතින් මමත් ඒකට මූණ දුන්න මිනිහෙක් නේ මගේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග මගෙත් එක්ක අවුරුදු ගාණක් එකට වැඩතරහන් කරපු එක්කෙනා එතුමා මරපු දවසේ සහ මම වැඩ කරපු මාධ්‍ය ආයතනට ක්ලේමෝ බෝම්බ ගහපු එක්කෙනා මේ ක්ලේමෝ බෝම්බ ගහපු එක මම දන්නවා මම ඉන්නකොට මම වැඩසටහන් කරනකොට මුරා අඩවි කියන වැඩසටහන හමුදා නිලධාරීන් එක්ක කරනකොට මට ආව බලපෑම ඔක්කොම මම දන්නවනේ ඉතින් මට එහෙම ආව නම් මට මායතන ප්‍රධානී හැටියට තමුන්නාසින් තියෙන බය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා දැන් මෙහෙමනේ දැන් ක්‍රම කීපයක් තියෙනවා අඬ ගහලා ටොක්කක් අයින් ක්‍රමයකුත් තියෙනවා එන්න කියලා කන පැලෙන්න ගහන ක්‍රමයකුත් තියෙනවා ඉන්න තැනකට ඇවිල්ලා උස්සන් ගිහලා දන්නේ නැති වෙන්න ඉවරයක් කරන ක්‍රමයකුත් තියෙනවා නේද ඒවා ඉතින් මේ කාලෙන් කාලට ක්‍රමානුකූලව වෙයි ඒවා ඉතින් ඒක ඉතින් ඔබතුමන්ලා බලන්න ඔබතුමන්ලාට එහෙම අනතුරක් වුණත් අපි ඒ වෙනුවෙන් සටන් කරමු එච්චර අපිට කියන්න පුළුවන් ඕගොල්ලෝ අපිට කොච්චර බැන්නත් අපිට මොනවා කිව්වත් අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා අපි ඒ වෙනුවෙන් සටන් කරනවා ඒක අපේ වක්කීමක් අපේ ආණ්ඩුව 2015 ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් නීති ආධිපත්‍ය කාටවත් විනාශ කරන්න මිලිටරිකරණයකට යන්න මේක දෙන්නේ නැහැ දැන් මාස 6ක් ගිහින් ඉවරයි තව 4යි තියෙන්නේ හරිද ඕකත් මේ අවුරුද්ද දෙසැම්බර් වලට අවුරුද්දක් ගිහින් ඉවරයිනේ හරි ඉතින් අපි ඒක වැඩේ කරන්නම්කෝ කලබල වෙන්න එපා හැබැයි අපි ආණ්ඩුවත් එක හොර ඩීල් නම් දාන්න නෑ දැන් බලන්න ඔබතුමාලට දැන් මේ ආපු ඉඳ කියන්නේ දැන් අර මංගල සමරිය රැමතුමාව ක්වෙස්චන් කරනවා මේ ලක්ෂ 95 කේස් දෙකට රාජසේනාරත් රැමතුමා විරේ දාලා තියෙනවා හරිද රාජසේනාරත් රැමතුමා විරේ දැන් මොකද මාධ්‍ය හමුවක් පැවැත්වුවා කියලා මාධ්‍ය හමුව හරිද වැරදිද මොකද්ද කියන එක වෙනම කාරණාවක් හරිද ඒකෙන් අගතියක් වුණ ප්‍රමාණය මොකද්ද කියන එක වෙනම කාරණාවක් දැන් ආවේ ඒකට නෙමෙයිනේ ආවේ මහ බැංකුව අල්ලනවා කියලා महाबैंकू होरा कडुआ के लिए चौदना कर रुपये काट में ऊ सातिया घंगिला ही नवा होया गाने भी दिए खुदने हैं मिनिया गेदर है नवा अल्लब महाबैंकू का आरे खुदने हरी ये डा अल्लब पास को का आरे खुदने तो हमारा साया गिला क्यों बे को हम दे अभी ले इलाम साती माल्ले नवा की इतनी ये वो अल्लान ना पिसा है योगी देना महाबैंकू अल्लने आउर तो हाथरा हमारा अपी टे केलिए मोका कीला ने इतनी ये वर्दी कार अल्लान को अल्लान ना पिसा है योगी देना අපේ පක්ෂේ හිටියා කියලා මේ අපේ කා හොඳ එකා කියලා බේරන න්‍යායක් අපිට නැහැ. අපි නම් ඒකට විරුද්ධව ඇතුළෙත් කතා කරා මතක තියාගන්න අපේ ආණ්ඩුව කාලේ වෙච්ච වැරදිින්දා අපි පසුපෙළ මන්ත්‍රීවරු විදිහට සටන් කරපු නිසා ඇමතිවරු 3 දෙනෙකුට ඇමති ධූර වලින් ඉල්ලා අස්සන්න සිද්ධ වුණා. ඒක අමතක කරන්න එපා. රාජපක්ෂ ආණ්ඩුව එහෙම කරන්න බෑ කාටවත්. එහෙම වෙලත් නැහැ, එහෙම වෙන්නෙත් නැහැ ලියලා තියාගන්න. හරිද? මේ හොරා නම් හොරා. ඌ අපේ කා කියලා කතාවක් නැහැ. ගස් බැඳ නම් ඌ අපේ කා කියලා බේරගන්න එකක් නැහැ. තානාපත්‍ර ගැහුවනම් ඌ අපේ කා කියලා බේරගන්න එකක් නැහැ අපේ ගාව. හරිද? ඉතින් ඒ නිසා අවුරුදු 4 මාරක් වික්කේ මොකද්ද? මහා බැංකුව. ඊට පස්සේ ගිය අවුරුද්දෙන් පස්සේ වික්කේ මොකද්ද? පාස්කු ප්‍රහාරය. දැන් ඒ දෙකටම සාධාරණය කරන්න නම් අල්ලන්න පාස්කු ප්‍රහාරයට අල්ලන එකට 300ක් සහයෝගය ලබා දෙනවා. මහා බැංකුව අල්ලන එකට 300ක් අපි සහයෝගය ලබා දෙනවා. ඕනෑම සහයෝගයක් ලබා දෙන අල්ලන්න. මට විශ්වාසයි සමහර විට ජනාධිපතිතුමාට නම් ඒ ඌමනාව ඇති. හැබැයි ඉන්නෝනේ මේ පැත්තේ ඩීල් කාර්යයට තමයි ඌමනාව නැත්තේ. ජනාධිපතිතුමාට හුදකලා සටනක් කරන්න අමාරුයි. නෑ ජනාධිපතිතුමා නම් ගන්න මේ බලෙන් ඉල්ලෙන්නේ යන්නේ. හරිද? බලෙන් ඉල්ලෙන්නේ යන්නේ කවුරුත් ගන්න නැහැනේ කවුරුත් ආරාධනා කරලත් නැහැ. අඩුම ගානේ මේ බලාපොරොත්තු වෙන කිලත් නැහැ. මේ නිකම් මේ මර විකාරද ඉතින් අන්න ඒ නිසා තමයි සමග ජන බලවේගය ඩීල් නැති පක්ෂයක් ටයිකෝට් හොරුයි සාටක හොරුයි කවුරුවත් නැති පක්ෂයක් මේක. හරි අපි වෙනම ප්‍රතිපත්තිය කෙලින් හිට ගන්න පුළුවන් කණ්ඩායමක් එක්ක යන පක්ෂයක්. ඒ නිසා ඔබතුමා ආපු කලින් ප්‍රශ්නෙත් එක්ක මම කියන්නම්. දැන් ඔබතුමාගේ ඇහුවනේ මේ පෝට්ටුවේ කට්ටිය කියනවා මේ කොරෝනා ආපු වෙලාවේ අපේ ආණ්ඩුවක් තිබ්බනම් කියලා. අපේ ආණ්ඩුවක් තිබ්බනම් වුණත් මේක ලෝක ආර්ථික අවපාතයක් නිසා අපේ ආණ්ඩුවකත්
ටයිකොට් නායකයෝ හිටියේ නම් දැනෙන්නේ නැහැ. මොකද හැංගීම් දැනින් දැනෙන්නේ නැහැ. කුරුදු වත්තර වැදුන තුතර ඒගොල්ලන්ට තේරෙන්නේ. හැබැයි මට එකක් කියන්න පුළුවන්. මේ අපේ ආණ්ඩුව තිබ්බනම් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා හිටියේ නම් මේ රටේ ලක්ෂ 42ක් වෙච්ච දෛනික ආදායම් ලැබෙන සුවෙන් රැකියා කරන ජනතාවට සතියකට රුපියල් 5000ක් දෙනවා කියනක මට වාක්‍යයක් කියන්න පුළුවන්. පොඩි මිනිහාගේ දුක දැනෙන දුක හඳුනන ඒ ගැන හැඟීමක් දැනීමක් වමනාවක් කැක්කුමක් තියෙන ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙන ඒ වෙනුවෙන් කැප වෙන එකම නායකයයි මේ දේශපාලන පිටුනේ මේ මොහොතෙත් ඉන්නේ ඒ සජිත් ප්‍රේමදාස පමණයි. ඒ නිසා තමයි අපි සමග යන බලවේගයේ එතුමා වටා එකතු වෙලා නැවතර රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ චින්තනය අලුත් යුගයට ගැලපෙන පරිදි අපි අලුත් ගමනක් යන්න ලෑස්ති වෙන්නේ. ඔබට ගැලපෙන විදියට දාගන්න ඉතින් තුමා විතරක් නෙමෙයි ටයිකොඩ් දාන කට්ටිය ඕන තරම් ඉන්නේ. තව ඉන්නනේ අර්ජුන් මහේන්ද්‍රනෝ ටයිකොඩ් දන්නා. නායක ගොඩක් ඉන්නවා. දැන් ඉතින් තේරෙයි ඒවා. නැති වෙරනේ බලන්නකෝ. තුමා යන්නේ නැහැ. කිසිසේත්ම නැන්නේ. අපි ප්‍රතිපත්ති ගරුක දේශ මම ඔබට කියන්නම්. මට ඕන නම් මේ ආණ්ඩුවට කිලි ඇමතිකමක් ගන්න පුළුවන්. මොකද හේතුව මේ ආණ්ඩුවට देशीय अनन्नतावे सहित देशीय गमगन हंगी मत्तीन किसी मुस्लिम देश पालक मे आंडुतु मट इलू मत्तीन हरद अमति गण वरदान गण वर प्रसाद गण गण पुलवा हे भाई अभी हेम देश पालटाव मिनसुन मध्यवे दिखित दंडोने मट पुद्गलिक अंसे मम मिलियन वैडिये मसिक आदाय लबण लबपु मे मध्य प्रधान මට අදරත් මගේ මාකට් එක විවෘතයි. මට මේක අතහැරලා නම්බුයි දේශපාලනේ අතහැරලා ඕවට යන්න නැතුව ගිහිල්ලා රස්සාවක් කරලා හොඳ සුකෝපභෝගී ජීවිතයක් ගෙවන එක. ඊට වැඩිය හොඳයි වැල්ලම් පිටිය යන්නේ ලෙන්සුවක් දාගෙන ඉන්න එක. ඈ ඒක සාපේක්ෂව නේ යන්නේ. මොකද හේතුව අපි දේශපාලනේට ආවේ ඔක්කොම අතහැරලා අරමුණක් ජයග්‍රහණය කරන්න. ඒ අරමුණ තාම ජයග්‍රහණය කරලා නැහැ. 1987 දී මම පත්තරයක දැක්කා මම ඉස්කෝලේ යන කාලේ විජේතුමා විජේ කුමාරතුංග මහත්තයා ඉන්ටර්වයුවක් දුන්නා. මට පත්තරේ නම් මතක නැහැ. විජේ කුමාරතුංග මහත්තයා කියනවා කලාකාරයෝ සංවේදී නම් ජනතාව දුකටපත් වෙලා තියෙන වෙලාවක ජනතාව ගැටලුවටපත් වෙච්ච වෙලාවක ඒ ජනතමාගේ ප්‍රේක්ෂක ශ්‍රාවක ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕන කියලා. මාධ්‍යින්දදී මාධ්‍යත් ජනතාවට සමීප නම් හැංගීම් දැනීම් තියෙනවනම් මාධ්‍යින්දදී ප්‍රශ්නාලා නිකන් වීරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ පිටතනියට ආව තමයි ප්‍රායෝගික යථාර්ථය තේරෙන්නේ. ඒ නිසා අපි මාධ්‍යයේදී විවේචනය කරපු දේවල් මේ පිටින්නේ යථාර්ථයක් බවට පත් කරලා ජයග්‍රහණය කරයින් පස්සේ අපිට දේශපාලනේ ඕනේ නැහැ. හරි නේද? අද බොම්සුයි